දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ෂෙ අදලියන්නේ හාර සිය හය වැනි ටෙලිවැැකීම මම කියනදේ කරන්ට කියලා නිතර කියන විධයක ජනාධිපති රනිල්ට ඒ හරි වැඩේනෙ වුණේ නේද. රටේ විධායක ජනාධිපතිගේ වීඩියුවක් ලීක් වෙනවා ඔහු මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීලා එක්ක මේ පාර්ලිමේන්තු ඇතුළේ එක මේ පෞද්ගලික සාකච්ඡාාවක්හොන්දේ ක්‍රිකට් ගැන ආ එහෙම කතා කර කර ඉඳල තියෙනවා.ඒ ජංගම දුරකතනයකින් කවරුහ රෙකොඩ් කරලා මාල් දේට ලැබෙන්ට සලස්න හොඳේ සාකච්ඡාාවදෙහ කියනවා මම කාගෙවත් පැත්ත ගන්න නෑ ම ඉන්නේ ක්‍රිකට් පැත්ති කියලා බලන්න කොයිකැල්ැ දො මමගයිනම් පැති අලගෙන පැන පග කිය නැ පත්යි ශ්‍රී ලාංකා. ඒ පනිවිඩය මේ සමාජගත කරන්ටම වෙන්ට ඇති කවුහරී නේද ජනපති රනිල්ට තිය ආදරේයට මේ වීඩියෝ නිකුත් කළේ නරකනෑ හොද ක්‍රමයක් හොඳේ මොකද මේ ඒ එක්කම තමයි ඔය පක්ෂ විපක්ෂ එකමුතුවෙන් වත්මන් ක්‍රිකට් පාලනයට එරහි යෝජනාව පාරිමේන්තු ඇතුළේ සම්මත කරගන්නේ හොඳේ දැන් ඇත්තටම අපනම් හිටගන්නේ රට පැත්තේ ඕ රට පැත්තේ රට රැකුණොත් තමයි ඉතින් ක්‍රිකට රැකෙන්නේ වල් වැදුණු රටක මේ ක්‍රිකට් වල් වැදීම එක අයිතින් අමුහු අරුමයක් නෙවෙයි හොඳේ ඔවු මුවරුමයක් නෙවෙයි. රට පුරාම අල්ලෙස දූෂණයේ වංචාව අක්‍රමිකතා ඔඩු දුවලා වනයක් බවට පත්වුණු රටක් මේක තෙල්ලීටරයක් ගේනකොට ඒලීටරෙන් ගහනවා. ගල් අංගුරු ගේනකොට කිලෝවෙන් ගහනවා සීනිගේනකොට සීනී කිලෝවෙන් ගහනවා හොඳේ විදුලි බලය ආදිි එක මෙක නොකි බොහෝදේවලින් හොරා කනවන නේද හොරා කෑව හොරා කනවා හොරාකන්ට නියමතයි. හොඳේ විගෙනක වාර්තා කෝප් කෝප ඒ සඳහා ඕන තරංසාක්ෂ. සපේන හරිය එකයි අපි අර දවසක් කිව්වේ මේයකඩ මල්ලට ගුල්ලො ගහපු රටේ ක්‍රික ටාල් මල්ලට විදිනික ඉතින් මහක්ජක්ද කියනේද දැන් එකක් පැහැදිලි මේ ක්‍රිකටන් මේ තවදුරටත්න් මහත්ත හොරගේ ීඩා ක් නෙම ොදේ හත් ಹොරුන්ගේ ರೀඩ ವක් ට මයි පතු මින් බෙන් නේද. මේ ಾරටත් මේ ೋක පෝජිත ೀඩාව ුತ න මේ ෝක ප ජිත ්‍රීඩාව කුත් නවේ හොද මේවා වානජ කරනය වು විශාල දල්ಲෙක් සිදුවන ිස්නස් ීඩ අද මේ ලෝකේම දන්න වා ಕ್ರිಕට ඇතුේ. ඔුල්ලන්ඩන්ට තියන පාලන බලය නේද. ඔව පාලන බලේ හොඳ අපි බාලාග නිමුකොයිඉති ඔය මත්‍රන කු මන්ත්‍රන සම්න්තර නේද යි හහිට ඉදර තවතවත් එලියටේවිනි අපි ක්‍රකට් පැත්තකින් තියෙම ොදැ මොකද දැන් ්‍රිකට්වල යතා සොභහාවේ හැමුවෝම දන්නවනේද. ඔවු මේගල්ලෝ? පරදින්නේ බැරිකමටද ඒමනැත්තන් කුමන්ත්‍රණ නිසාද කියලන්නේේ ඒක නිසා එකපි පැත්තකින් තියමු. ක්‍රිකට් වගේම නොවුනත් ටිකක්නිකං ඒවගේ තවත් ප්‍රශ්නයක් මතුවෙලා. ඒර මේ නුවරේලිය තැපැල්කාරයාලේ ආං ඒක මේ හෝටලේකට අනි වාර්ම්ම දෙෙන්ට කියලාන්නේේද. ජනපති රනිල් අරමේ තැපැල්පතිට කිව කතාවත් එක්කනේද. දුන්නේ නැත් නම් වෙන තැපැල්පති කෙනෙ කොයාගන්ට වෙන අලබලන්ටකු. තැපැල්පතික කියන්න ජනාද ස තන්දුවක දක වන්නත්න්. අලුත්ත පැල්පතින කොන්න වේ කිය කරුණ කල්ලා ඒදම්ම අඩ ගන්න කියක න ම කි මන අතන්න කරද මහද ඔ කොල කරන්න චරකම ම මෙතනකිවේ මෙ මුල බිල්දිම මෝනක මේ අද කරනවද නැද් කලමටක කිය කරනද නැද් කර එනම් අද යන්න සෙල්ල එක ගල්ලා යන්න මෙතල තියෙන මූලික ප්‍රශ්ණය මේ නුවරලිය තැපැල්කාරයාලේ ඓතිහාසික බව හෝ ඉන්දිියයානු හෝටලයක් කරි සයිවර්කඩයක් කරි මොකක් හෝ අමුතුව එකක් දානයක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය විධායක ජනාධිපති නිකං ඒ කාදිිපතියෙකු වගේ මෙහෙම නියෝග දෙන්නේ ඔහු කියන දේම වෙන්ට ඕන කියන අනහරහා මේ සමාජර දෙන පණිවිඩියකුමක්ද මමයි රචා මම කියන දේම කරපල්ලා මගේ වචනය තමයි චකර ේ ර ගෝට ්‍ය තකව වා වන නේද මගේ වචනය නිකන් දේවවාකේටත් වඩා උතුම් ඇ ඒද මේ කියමින් ඉන්නේ ඒකද මේ රටට පෙන්වමින් ඉන්නේ ඇත්තටම මේ තැපැල් කාරයයාලේ එක්දහස් අටසි අනු හතරදි තමයි ආරම්භ කරලා තියන්නේෙ මෙහි වහලේ ඔය උල්ලු කැටවල පවත් එක් දහස් අටසිය හැට පහේ කියලා ගහලා තියෙනවාවලු හොඳේ දැන් සුදුජාතිකින් නොය නොරෙලියට ගියතුන් හරි මේ අයිතිහාසක ස්ථානයෙන් ඔය තමන්ගේ රටවලට සුබ පැතුම් පත්හෙම යවනවාලු අපි නොරේලිය කියලලා හොඳේ දැන් මේ යිතිහාසික ගොඩනැගිල්ල හෝටලයක් කළුද්ද ලාබ රටට වැඩදයි. හෝටලයක් කලොත් තමයි හොඳම ලාබේ කියලා කවුරුන් හෝ විදිිමත් ස ඇැබැලිීමමක් කලාද නුවර එලියට හෝටල් මදි කියලා ප්‍රශ්නයක් තියෙනවාද මේකම හෝටලයක් බවට පත්කලොත් මහා විශාල සංචාර්ක ආකර්ෂණයක් ලැබිීවි කියලා කවුරුන් හෝ හොයා බලලා තියෙනවාවද මොකක් දේ ගැන තිෙනවාවර්තාව ඒකයි ප්‍රශ්නය එක දවසක ජනපතිකිවවා ඒත්තුඔයි නොරලියගගේ හිල්ලා මේ හෝටන් තැන්නේ කේබල් කාර්දාන්ට කියලා ඒ වැඩි හරි නේද තමුත් ඒෙක තම පේන තෙක්මායක ත්නැ ේබල් කාර් කතා. ය නුවරෙලියට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. අහල බලන්ට ජලේ හරිද ඔයි ලොකු හෝටල් හිමියෝම් හොරෙෙන් නලිංගහගෙන එහෙම ඉන්නවා. . ැම් විිඳුම් තියනවාද නොරෙලිය ජල ප්‍ර්නයට. ඊටත් අඩා විදේශිකයකුට තියා දේශීය සංචාරකයකුට හෝ යන්ට හැකි. පිරිසිදුූ පොදු වැැසිකිෙලි කොපමන තියෙනවද කිය හරි දීලහරියන්ට ලමයින්ට සතුටවන්න පුළුවන්. ඉතා ඉහෙල්ල පහසුකම් සහිත විනෝධස්ථානයක් තිීනෝද නුවරලියේ ලගරය තුළ අදත් නුවරෙලියට එන සංචාරකින්ව ගසාගෙන කන ක්‍රම මොනතරම් ක්‍රියාත්මකද සංචාරක ව්‍යාපාරය විධමත් කරන්නට දහසකුත්ෙක්කක්. තිබියද මේ අයිතිහාසක තැපැල්කාරයාලිය හුදු හෝටලයක් කිරීමෙන් නුවර එලියටම සිරි වෙනවා කියලා කවුරුන්ද ජනපතිටොපදෙස්තුන්නේෙ නේද කවුද ජනපතිට කිවේ ඒ මොන සාධක මතද. ඇයි බොලේ මෙහෙම ගියඔොත්ත එහෙම අර නන්දා මාලිනිය ගන ගීතයේ තියෙන විදිහටම දළදා මැදුරෙන් රජේට ආදායමක් නෑ මේක විකුණමු. ශ්‍රීම හා බෝධීන් වහන්සේගෙන් කිසිම පලදාවක් ලැබෙන නෑ ගෙඩියන ගක් ටවම ගි ැ. ුවත් අපට මේ ඉන්දියාවට කළුගල් අපනෑනය කරලා හොඳ ගානක් ොයාගන්ට පුළුවන් එහෙම හිතුනොත් මම කියන දේම කරනවාකි වූහාම මොකද මේ ඒක කරන්ට මේ රට තමුන්ලගේ අම්මගේ අප අපගේ බූදලයක් කියලද අසමින් අද ටෙලිවකි අවසාන් කරන්නේ තමුන්ලා අයිතිකාරීෙන් නෙබැයි හුදු තාවකාලික භාරකාරින් පමණයි කියලා මතකතියා ගට හොඳේ ඔව ඇත්තටම මේ වත්මන් ජනපතිට එකන මේ ජනපති රනිල්ට රට්ට භාරකාරත්වයදීලත් නෑ හොඳේ ඒකත් මතක තියාගට කල න් අද ටෙළිවැැකිය අවසන් කරනෝ.